ගෙදරට ආපු හැම වෙලාවෙම වික්ටර්ට ඕන වුණා මගේ කාර් එක කෙලවන්න. මිනිහා ඩ්‍රයිවිං කරන්න හරිම ආසයි. ඒ වගේම මම දැනගත්ත මිනිහාගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. මට පුළුවන් වුණ හැම වෙලාවෙම මම යන තැන්වල මිනිහවත් කාර් එකේ දාගෙන ගියා. මම වැඩියෙන් හම්බ වෙන්න ගියා යතර මගේ බාල සහෝදරයා අතිපූජ්‍ය මහාචාර්ය වල්පොළ රාහුල හිමි, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමි වැනි මහා සංඝරත්නය, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍ර වගේ බුද්ධිමතුන්, මැලිබන් මුදලාලි වගේ සාර්ථක ව්‍යාපාරික මහතුනුත් හිටියා. ඒ වගේම මට හිටියේ වාමාංශික දේශපාලනය කරපු මිත්‍රයෝ. හිටපු අගමැති SWRD බණ්ඩාරනායක මහත්මයා, ෆිලිප් ගුණවර්ධන මහත්මයා, කොල්ලිනාර්ද සිල්වා, දොස්තර SC වික්‍රමසිංහ වගේ මිත්‍රයින් හම්බ වෙන්න යනකොටත් මම මිනිහව එක්කගෙන ගියා. විට හැම වෙලාවෙම මට එහා පැත්තෙන් පොඩි පුටුවක වාඩි වෙලා අපි දිහා හොඳ විමසිල්ලෙන් බලාගෙන හිටියා. පොඩි වයසක හිටියත් අපි කියන දේවල් හොඳින් තේරුම් ගන්න තීක්ෂණ බුද්ධියක් විතරට තිබ්බා. එයා මංගාව නැහැ කියලා හිතන්නත් මට අමාරු වුණා. ඒත් මම දැනන් හිටියා මගේ අම්මයි තාත්තයි කොහේ හරි ඉඳගෙන මන් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ සිතුවිල්ලම මට තවත් ඉදිරියට යන්න ධෛර්යය දුන්නා. තාත්තා එක වෙලාවකදී කිව්වා මගේ මරණයෙන් පස්සේ ඔබ ගොඩාක් දියුණු වෙනවා කියලා. මම එතනින් පස්සේ කවදාවත් තියපු අඩියක් පස්සට ගත්තේ නැහැ. තාත්තගේ ආශිර්වාදය, මගපෙන්වීම, මගේ දියුණුවේ අඩිතාලම වුණා.